ඇ ීද කල්ලයනවා. තනද මෑ වහමත්කඩම් ගොටාරගෙන මේ රටින් පිටුහල් කරන්න ඕ. එකද පලවෙනිද. මහමත් අඩම් ගොටාරගෙන රටින් පිටුහල් කරන්න ඕ මේ රට පුර වැසියෙක් නෙමයි. මේ පුරවැසි කාන්තාවන් නෙමේ මම එක න එකසා යගන කර කරන්න න්න රටේ ප්‍රශ්තියනවා විදිරිිබිල වැඩිවෙලා හෙනගහපන් ගනම් බලාපන් කියලා දැන් ගනතාව මා විශ්ෝප වෙලා ඉන්නේ. නක් පවත් පතද හරියටට ගාන කියන්න. බැන හාරසිීයක් පන්සීයක් පමණ ව්‍යාපාර බැංකුවලට සින්න වෙලා තියනවා. ඒතට මේ ව්‍යාපාරවල ජීවත්වනු අය. ඉ ඒක පැත්තකින් බැංකවල්ට සින්න වෙනවා. අනි පැත්තෙන් විදිලිබිල ආහසුසරණැකිනවා. මේ අවුරුද්ධයි මාස්ස දෙකට සයටට හාරසියකින් විදිරිිබිල වැඩි වෙලා තිය. ම ලංකාදික පත්තර තියන හැිීම සේට හාරසියකින් මුදිලවෙල වැඩි ලාතියන. තු කෝත රට කර්මාන්ත නිෂ්පාතන සේවාවන් සපයන්නෙ කොහොමද ජනතාවට ජීවත්වීමේ හැකි අයුරින්. අද රාජ සේවක්‍යට පමණක්නුවේ හැම කෙනනාවිිට්‍රම හරිහම්බ කරන දෙෙන් වතුර බිල ගෙවල ලයි්බිල ගෙවල වරිපණන්ටික ගෙවල ඊළඟට ළමයගේ ස්කුල්වෑ එක ෆිස් එකක ගෙවල ගෙදර. කණඩ බොන්ඩ යමක් ඉතුරු වෙන්න සේවේට යන්ඩ බස්ගස්තුටික ගෙවල සේවාවස්ථානයට ගියාට පස්සේ අතේ මුදල් සත පහක්වත් ඉතුරු නන. කොමුද රටේ ජනතාව ජීවත්වෙන්නේ. මෙට මේ වගේ කාලකන්නේ තත්ත්යකට මේ රට ඇදලදාල අපි දන්න එදා අටසය ගනන්වල ලංකා පාලනය කළේ පෙරදිග ඉන්දියානු වෙලද සමාගමින්. අද මේ රට පාලනය කරන්නේ හම්බන්තොට රාජපක්ෂ වෙලද සමාගමින්. හම්බන්තුර රාජපක්ෂ වෙලද සමාගවේ සේල්ස් මැනේතිය තමයි රණනිල් වික්‍රමසිංහ මහත්තය. මොකද අපි දන්නවා අපේ ගම්මල කඩවට තයිකෝඩ්දාගෙන ටයිඩාගෙන සුදු කමිසෑඳගෙන මහත්තර වෙනවා කඩෙන් කඩට ඇවිල්ල ඒ වෙළදායතනේ ප්‍රවර්ධනය කරනවා. ඒවගේ අපට දකින්න තියෙන්නේ ක් සත්ජාතික පක්ෂේ රනිල් වික්‍රමසිංහ මහත්තය තමයි හම්බන්තොට රාජපක්ෂ වෙලද සමාගමේ, සේස් මැනේජ තිය ඒතුමා කරන්න මොකද ලෝකෙ රටවල්ලට යන හිංගා කනවා නය ඉල්ලනවා මේ හැමදේම කරන්න රටේ ජනතාව වෙන වෙන්න මේ ජනතාවට බරපටවනවා අයම් එ කිව් කියනවා ය එක දෙව නිවාරිකය හම්බුනා කියනවා පලව නිවාරිකය හම්බුනා කියනවා මේ අය ගොඩ ගැහෙනවා එක පැත්තක අනි පැත්තෙන් ජනතාව මත බරපට වෙනවා. මේ පැත්තෙන් නය ගොඩ ගැහෙනවා නිි පත්තෙන් නතාව මත බරපට වෙනවා නිෂ්පාදන ආර්ථිකයක් හෝ. නවත්පාදන ආර්ථිකයක් හෝ මේ රටේ ගොඩනැගීමට රජයටවත් රනිල් විික්්‍රම සිංහ මහත්තයටවත් ඒ හම්බන්තුට රාජපක්ෂ වෙලඳ සමාගමටවත් නැක එකපි කියන්නුව. අපපි සතුට වෙනවා. එක අත්තකින් විපක්ෂේ හැටියට සමගිජන බලවේගය යම් වැඩපිළිවලක් ප්‍රතිපත්තියක් සහ අලුත් පරම්පරාවට. ලත් වෙනසට මේ රට නොව මාවතකට යොමුකිරීම සඳහා අවශ්‍ය ඒ වැඩපිලිවල ක්‍රියාත්ම කිරීමේ හැකිිය අාවසා කණ්ඩායම සමග ජනලවේගේ සජිත ප්‍රේමදාස ම තුමාගේ නායකත්ව ට තියෙන. අපි සජිත ප්‍රේමදදාස මහත්තා තමයි අපේ ජනනාධිපති අපේක්ෂකය. අපි කියන්න ජනධිපතිවණ තියන්න මහමැතිවරණ තියන්න ඔබට ප්‍රතිඵල ලැබයි හැබැයි අපි ජනතාවට කියනවා. රැවටෙන්ඩ නං එප. රැවටෙන්ඩ නං එපා. මොකද රැවටනොත් අපි දන්නවා. එක් කෙනෙක් ගෙනවා වියත්මක කිව්වා මේ දේශපාලනය තොර කෙනෙක් ගේ ඩෝන කිව්වා රාජ්‍ය සේවකයෙක්ගේ ඩෝන කිව්වා රණ විරුවෙක්ගේ ඩෝන කිව්ව එහම කියල ජාතිවාදය අවස්සල ආගම්වාදය අවස්සල ඊළඟට නයි පෙන්නල නේද නෑරිය ජනතාවට අන්තිමට මොකද කරේ ජනතාව පෙළ ගැහිලලා ඒ පාලකය පලවා හැරිය. ඒ පාලකය පලවාහැරලා නමුත් අලු ආණ්ඩුවක් හදන්න. එම නැතන් තාවකාලික ආණ්ඩුවක් හදන්න. ජනතාවලගට ගිල්ල නැවත ජනමතය විමසන්්ඩ තරං දේශපාලන නායකත්වයක් මේරටේ දේශපාලන්න වි්‍යාපාරයට අර්ගලයට දෙෙන්ඩ බැරිවුුණ. ඒකට හේතු ගොඩක් තිබුණ ඒ හේතු නිසා තමයි අද ඒජන් කනෙක් නැත්තං සෙල්ස් මැනේජ කෙනෙක් ඇවිල්ල තියෙන්නේෙ. හම්බන්තොට රජපක්ෂ වෙළඳ සමාගම පමණක්කා රක්ෂා කිරීම සඳහා. අපි කනගාටවවා. අපි කියනවා අංක තුන් සේ හැටක රනි වික්‍රම සිංහම හතය හරවන. ආපස්සට නේද හොරාකාපු අය හොරකං කරපු අය හිරේදාන්ට පුළුවන්නන්. ඒළඟ මැතිවරණයට කලින්. සජි ප්‍රේමදා සමහතා ඇතුළු සමගිජාන බලවේගෙට මේරටේ නැවත බලයගන්න පාරකපන්න ල පක්ෂ ැට ලු ේශපාන්න ්‍යපාරයක් ැටේට. හොඳ එකතු වෙලා ඉන්න තැක් හැටියට. අන්නේේ දේ කරන්න පුළුවන්නම් මහිතනවා. ඒක තමයි එතුමා විසින් ගතයිතු විප්ලවීය ක්‍රියාමාර්ගේ කෙළමන් විශ්වාස කරනවා. මම බලන්න. අපි අපි නංකි මනං කියන එකම විසඳම තමයි. අපට නි ටි ලා රක ට නි වාර්යෙන් අපට න්ඩ වෙනවා විදුලිය නිශ්පානය කරන්න ඒකතම අපට එකමතියෙනවි කල්පේ ම ආඩම්බර වෙනවා ිාාවෝ දසයක්. ෂ්පාදය කරන්න කුඹක්කංවේ ව්‍යාපාරය. එදා කැිනට් පත්තිිකාාව මගේ නමඉදාල. මම ඒකට මුල්ගල තියල වැඩේ පටගතා නමුත් අපට බැරිවුණ මොනහේතු අන්නිසාහරටි කලත් කැනකොට මගේ. ඇමතිකාම නැතිවුණ. මේ මම ඉදිරිපත් කරපු දාසයයි ඇලයිරක් බිදුවයි, නමසි අසුහය ඇලයිරක් හැත්ත දෙකයි නමේ ඇලයිරක්, බිඳුවයි එකයි හත ඇලඉරක්, මේ කැබිනට් පත්්‍රිකාාව. අපි මම ඉදිරිපත් කලා. පත්රලා මුල් ගල් තිබ్බ නමු ගිගా දාසයක් එන මේ විදුලිය පඩ වෙන්න නෑ තිෙන මේ ව්‍යාපර හදළ ගනමීට හతస్తහ ද දා හරන. ඒතර ක జක බకం ලාස. ති නිසා මේවාි කරන්නි මුල්ුණ මැදිහත් ව එ රාජ පක්ෂ හුව කරండ බැරි වුණ නතා විරෝධය මහමීටය. ආජ පක්ෂල හිටිය ඒ ජනතාවිරෝය ඒ ජනතාවිරෝධය සමනය කර ගණ්ඩ පැරිවුණ නමුත් මම ඒ ජන විරෝද සමයක වාමන් න්ස හම්බෙලා ගෙන්ගෙට ගිල්ල ද ක් ා ද සමනය කරලා ඒ ඒ ඒ ව්‍යාපාරය ආරම්භ කරන්න අපි කටයතු කළ නමුත් ඒක කෙරුුණෙක් නෑ. ඒඒ වගේ ඒ වගේම ගිංලිල් වලා ව්‍යාපතිය. ඒ මිලියන හරදාක් හොරා කෑව කිව්. ඒ මිලියන හරදාා ොරාකෑ වට හොරට දඩුවන් දෙන්නේෙ නැතුව. ඒ ව්‍යාපාරය නවත්තල අද මාතර දිෂ්ටික්කය සම්පූර්යෙන්ම යටවෙලා. අද ඒ ෆලට්බන්ඩ් උතුරලා අද ජනතාවට ජීවත්වීම ඉතාම භහංකාර තත්ත්වයකට පත්වෙලා මහාවිනාසයක් ඇතිවෙලා තියනු. ඒ විනාශසය වලක්කො ගන්න තිබුණ එකම දේතමයි ගි නිල්වලා ව්‍යාපු තිෙදාපී ංගල ඇමත්තුමා මුදල් ඇැති හැට එවගේම අපේ බුද්ධික මන්ත්‍රීතුමා මාතර එතුමත් එක්ක එකතුවෙලා අපි මාතර ප්‍රදේශයේ ගිහිල්ල කච්චේරයට ගිහිල්ල මේ වැඩේ හොරකමට පරීක්ෂණයක් කර ලයි සඳ අදාලායට දඩුවන් දෙයනවා මිසක්ක ඒ ව්‍යාපාරයම නවතා දැමීම කළේ මහානුවන ක්‍රියාව. තියනිසා මේ වගේ දේවල් මේ රටේ නැවත අරම්භ කරන්න පුළුවන් ශක්තිමත් ආණ්ඩුවක් පත්වනි කිිලම විශවාසර. දයනා වනහි තාලවර්ගයට ඇයත් ගසකි. අගත් නෑ මුදුම් මුලක් නෑ අතුපතර මොකුත් විදිච්ච දෙයක් නෑ රටට කරපු දෙයක් නෑ. නේද ඔක්කොමටික ඔලුුවවෙතියාගෙන නේද ගන්්ජටිකයි කසි පුටිකයි ගනිකාවුරෘතියයි. ලබ් ියි නයිට ලයි් එකයි ඔක්කෝම ඔලුුවවෙතියාගෙන එතුමිය වණදේශනා කරනවා. තියෙනද. ඉති මංහන්නේ කාන්තාවකට නොහොබිනායුරෙන් හැසිරීම පිළිබඳව ඇයට විනේ පරීක්ෂණයක් නෙමයි කරන්න ඕනේ. ඇය මේ රටේ පුරවැසියෙක් නෙමෙයි. මේ උත්තරීතර පාලිමේතුව නියෝජනය කරන්න නෛතික බලයක් ඇති තැනැත්තියක් නෙමෙයි. හැබැයි මේ වරදට සජබයාටත් පොඩි දුවමත් දෙන්න්ඩ ඕනේ. ජාතික ලැස්තුයි දුන්නටම ඒ දඩුවම දෙන්නද්ඩඕන තමම ගිහිල්ලා රෙද්ද උත්සගෙන කෝට්ටකින් පස්ස පැත්තර දෙක් ගහ ගණ් ෝන. ට ජාතිකලයිස්තුවේ මන්ත්‍රීකම දීපවායි මොන බලවේගද ඇයට පක්ෂයක් කොහෙන් අරි අටෝගෙන? අ ඒවෙල තඩමාරුවෙලා හිටපු වී හැටියට කරන්න දෙයක් නැතිකමට තරර සමගි ජනපල වේගේ එක්සත් ජාතික පක්ෂෙන් වවෙච් එක්සත්ජාතික පාක්ෂිකෝ මොකද නායකත්වෙන් වං වෙච්ච පක්ෂයෙන්ෙේ. නායකත්වයෙන් වංවෙච්ච පාක්ෂිකෝ මේ පක්ෂයක් ගත්තමි රටේ තියෙන නීතිරීතිවල දේශපාන පක්ෂයන් ලියාපදිංචි කිරීමට තියෙන අඩුගානේ. ඒ අයිතිය පිළිබඳව දැනුත්තිකුණන්න පක්ෂ තියෙනු. අමාරු පක්ෂ දියාපදිංචිරල නිකං ඔහේ දාලා තියෙනවා නාමයෝජනාතයෙනවා සල්ලිවලට මේකතම ඇත්ත කතාව. මට මතකයි මහින්ද හට ඇත්තක කෙරකර යුදධෙන් පස තිබ පාලිමේතු චන්දේ අපේක්ෂකයක්ගෙන් ලක්ෂ පකිරුත් ලක්ෂ පහා ගත්තා. ලක්ෂ ගන්නවා නාමයෝජනාසං කරනවන්න. එෙම පක්ෂණය මේ රටේ තියෙන්නේ මොන ද මේ කතා කාතතා හිංසනක ද මට කාතාවක් ගහන්ඩේවා කියන්නක. නේද කාතාව කියන්නේ අපි කියන්නේ මේ සිවන වනග සුග ගත හැක මිටින්න නිසි පුළු ලකුලරිය සක වැන්නේ තිසර න කියන්නේ ලාලිත්වය සහ සෞන්දර්යාාත්මකව නේද සෞන්දරය සදාචාරය කියන්නේ හරි ලඟින් යන දෙකක්නේ ද අපේ නැත ගැටෙනවන කාන්තාවක් දිහා අපි ඒ නැත ගැටි්කමං සදාාචාරයතම අපි දැ. නිත හරි හෙමනැත්ත ඉංගසු හරි අපි බලපු ගමන් ඇය කරන්න මොක්ද හරි පපොටෙන් හ ගන්නවාන එක තමයි සදාචාරය. සෞන්දරය කියන්නේ ඒ බලනයක විදිිනයක තියනාද. ඉති එවැ එවැනි වූ කාන්තාවන්ටත් ලොකුව ගෞරවයක් සිවුමැලි කාන්තාවට නේද. ආඩම්බරකාර කාන්තාවට විහාරමාදයවි පරපුරේ කාන්තාවට. එවැනි අය එවන්න ඕන පාල්ලිමේන්තුවට. එවැනි කාන්තාව මේ කොේවත් නැති. මේ හයි යෝ කියල වැඩක් නෑ මොකට කියන්න මට නං එෙනවා ඒ කියන්න හොඳ නෑ කාන්තාවන්ටාවක් ගෞර ය නිසා ඇය සුදුසුනෑ පාලිමේතුවට. ඇය ඇය කාන්තාවක් නෙමේ මන්දන්නෑ පරික්ෂාවක් කරන්න අවශ්‍යද කියලා අපි මොලේ ගැන පරික්ෂාවක් කරය මන්තිී කෙනෙක් ගැන ඔහුට පිස්සුනෑ කියල සාතිකයක් ලැබුණ මෑත් කාතාවවත්ති කර පරික්ෂා කරන්න න මුකද හැසිරන ති බලන්නකු තියන්නද. මේ. පොලිගැනත් හොම ර්ඩු කරන්ඩ යන්න. නේද කඩචරු අම්මන්ටි නෙක්න. මොකද මේ තත්වේ මන් දැක්ක අභියෝග කරනවා. අනි ඇත්තට මම කියන්න මම අපි අසුන මේ පාලිමේ දුවටාවේ අපි ඒදවස්සල් අපි ටිකක් සැරෙන් කතා කරනවා අපි වාද යවාද කරනක් ජාතික පක්සේ දාහිටකපු රජ විජරත්න මත්තලටහෙම අපි නොසෑහෙන්න්න බයින ඇත කියන්න ඕන්නන්නේ තෙරන. ැ එලිය පුවන්ගේ මහත්තතුරු කවදක්ත් අපට රැවෙන අඩුගාන. හැබැයි ගරප්මීටිඉ එකට ගයාම සිරිම බණ්ඩාරණයක මැති අපට බයිනවා. මේ ඔගොල්ලෝ එවිදියට හැසිරෙන්ඩපා. එතු මේ හැමදාම කිවේ ඔගොල්න්ගේ හැසිරීම හොඳනෑ කරුණා කරලා ඔගොලො මීට වඩා හොට හැසිරෙන්න. අන්න නායිකාව. අන්න පක්ෂ අන්න නායකව රජ ජරත් මහත්‍යවත් ඇතු මුද මහතවත් ම න මහතයව. කවදාවත් මේ විදියට හැසුරනේ නෑ මේ කොහෙද නැති මේ නියෝජ්ජයමති කට්ටක් කරගෙන මේ ගෑන හසින් උඩින් ඉගිල්ලෙන්න්නාදන පිස්සුනයන මේ විිවිනය පරීක්ෂන ට තියන්න ඕනේ. මෙයාට වාදිිකරණය ගැන කතා කරන්න මේ කල්යනු කල්ලන ෑයටට තීන්දුව කල්ලයනො. දෙද මෑ වහම අත්කඩම් ගොටාරගෙන මේ රට පිටුහල් කරන්න ඕන. එකද පලවෙනිදේ. ම අ දන්ගු අරගෙන රට පිටුහල්රන්න ො රට පුර වැැසියෙක් නෙමෙයි. පුරවවැසි කාන්තාවන් නෙමේ. ම ම ඒක න එකනිසායගැන කතර න්න නෑ රටේ ප්‍රශ්තියනො විදුරිබිල වැඩි වෙලා හෙනගහපන් ගනම්බලාපන් කියලා දැන් ගනතාව මා විශ්සෝප වෙලා ඉන්නේ.